රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසින් රමෂා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත එල් නිනෝවෙන් ගෝලියව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3ක හානියක් විය හැකි බවට අනාවැකි ශ්‍රී ලංකාවට දැන් ඇත්තේ නියඟය එල් නිනෝත් ඒවි අපේ සූදානම කුමක්ද අලි බබා සහ හොරු 40 වෙනුවට අලි බබාලා සහ චූටි බබාලා දැන් වේදිකාවේ උන්දලගේ පොඩි එවුන්ට ලුවි විටොන්ස් අපේ පොඩි එවුන්ට පමනුවෙන් චීත්ත කෑල්ලක්වත් ගන්න බැරි හැටි ගැන අද ටෙලිවැකියෙන් දැනට ලංකාව මුහුණ දෙමින් සිටින්නේ නියම් තත්වයකටයි එල් නිනෝ තත්වයක් ඇතිවිය හැක්කේ මේ වසර අගවන විටදී බවයි විශේෂඥ මතය. එවිට අපට අතිශය බරපතල නියඟයකට මුහුණ දීමට සිදුවන ඇතැයි කෘෂි විද්‍යාඥයින් පෙන්වා දෙනවා. එල් නිනෝ යනු පැසිෆික් සාගර කලාපයේ උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ඇතිවන තත්වයක්. අදවන විට අපේ ගොවි ජනතාව වගාවට ජලය ඉල්ලා මහපාරට ඇවිත් වගාවට ජලය දුන්නොත් විදුලියට ජලය දෙන්න නැති බව පවසන ප්‍රඥීන් පිරිසකගේ කතාද අහන්න ලැබෙනවා විදුලියේ තිබුණත් කුසගිනේින්ට බැහැ කියන එකත් අමුතුවෙන් කිව යුතු නැහැ සමනල ජලාශය ආශ්‍රිතව ගොවින්ගේ නිහඬ උද්ඝෝෂණයට අදට දින 14යි ගොවින් සහ ආරක්ෂක අංශ අතර ඊයේ උණුසුම් තත්ත්වයක්ද හටගත්තා ඒ ජලාශයේ ජල මට්ටම බලන්න දැරූ උත්සාහයේදී ආණ්ඩුවෙත් මැති ඇමතිවරුන් දෙපිලකට බෙදී ලකුණු දාගන්න විවිධ ප්‍රකාශ සිදු කරමින් ඉන්නවා. පැසිෆික් සාගරයේ ආශ්‍රිතව උෂ්ණත්වයේ ඉහළ යාමෙන් එල් නිනෝ තත්ත්වයක් ඇතිවන බවට අනාවැකි පළමුනේ පසුගිය වසරේ සිටයි. මේ වන විට නිර්මාණය වෙමින් පවතින මේ අධික උෂ්ණත්වය නිසා මේ වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3ක පමණ අලාභයක් ගෝලීය වශයෙන් සිදුවන බවට ගණන් බලා තිබෙනවා. ඒ අනුව අප රටට විය හැකි හානිය බරපතලයි. විශේෂයෙන් එල් නිනෝ තත්ත්වයක් ක්ෂණිකව පහව යන්නේ නැහැ. මාස 7-8ක් සේම අවුරුද්දක් දෙකක් පුරාවට මේ එල් නිනෝ හෙවත් වියලි කාලගුණික තත්ත්වයේ පැවතිය හැකි. මේ තත්ත්වය අපේ රටට කුමන ප්‍රමාණයකින් බලපානු ඇද්දැයි තවමත් ගණන් බලනවා තියා ඒ ගැන හිතන ස්වභාවයක්වත් දක්නට නැහැ. විශේෂයෙන්ම වී අස්වැන්න අඩුවීම සහ ගොවිතැන් විනාශ වීම තුළ බරපතල සහල් හිඟයකට අපට මුහුණ දීමට සිදුවිය හැකි. මේ වන විටත් මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කලදුටු කල වල ඉහින්න සූදානමින් ඉන්නවා. ඒ අනුව සහල් හිඟයක්සේම මිලද ඉහළ යා හැකි. මේ තත්ත්වය පාලනයට අදාළ බලධාරීන් තුළ කිසිදු සූදානමක් ඇති බවක් දක්නට නැහැ. ඉන්දියාව මේ වන විටත් සිය සහල් නිෂ්පාදන නැවගත කිරීම තහනම් කර තිබෙනවා. දැන් ඇත්තටම ලංකාවට මාස 12ක් පුරාම කුමන හෝ පැත්තකට වැසි ලැබෙන රටක්. පළමෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල් ක්‍රියාත්මකයි. නිර්තදිග මෝසම් වැසි ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වායි. දෙවැනි අන්තර් මෝසම ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් නොවැම්බර් වලයි. ඊසාන දිග මෝසම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව වර්ෂාපතන කාල 4ක් ක්‍රියාත්මක රටක්. මේ මොහොත වන විට අප ඉන්නේ යලකන්නේ අවසන් භාගයේ. සාමාන්‍යයෙන් මේ යලකන්නේ අගෝස්තු වන තෙක් වියලි කාලගුණයක් පවතිනවා. ඒ කියන්නේ දැන් රට තුළ ඇත්තේ ඇත්තටම නියං කාලගුණ තත්ත්වයක් පමණයි. නමුත් එල් නිනෝ හෙවත් උෂ්ණත්වයේ ඉහළ යාමේ සංසිද්ධිය තුළ එළඹෙන මාස කිහිපය ඇතුළත විශාල වියලි කාලගුණික තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. දැන්වත් මේ සඳහා නිවැරදි සැලැස්මක් වහා ක්‍රියාත්මක කළ යුතුයි. අස්වැන්න බේරාගත යුතු අස්සේම නෙලාගෙන ඇති අස්වැන්නේ මිල පාලනය මෙහිලා අතිශය වැදගත්. නැත්තම් ගොවියත් දුක්විඳින පාරිභෝගිකයක් දුක්විඳින අතරමැදියන් නියගේනුත් එල් නිනෝවෙනුත් ගසා කන අවස්ථාවක් උදාවනු නොඅනුමානයි. දූෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැහැන්. Television, television.
ටෙලිවැකිය. ඔබ දන්නවා අද ලියන්නේ 340 වන ටෙලිවැකිය කියලා. අප මීට පෙර ටෙලිවැකියකින් ලිව්වා අපව මිරිකන මිරිකිල්ල ගැන නේද? අපිව අඹරන ඇඹරිල්ල ගැන. හැබැයි අදත් මේ චප්ප වෙන්නම මිරිකන බහුතරය, ඒ කියන්නේ අපි දන්නේ නැහැ මේ අපව මිරිකන්නේ කවුද කියලා, අපිව අඹරන්නේ කවුද කියලා නේද? අස්වැසුම ඉල්ලන 120ක විතර ජනතාව දන්නේ නැහැ පරම්පරා කීපයක් හිඟා කන්න පෝලිමේ තියෙන ගමන්, සහනත් දෙන ගමන් ආයේ අපිව හුරගෙන කන්නේ කවුද කියලා නේද? දැන් ජල ගාස්තු වැඩි කළා. දැන් ආයේ මේ විදුලි ගාස්තු වැඩි කරන්න ඉල්ලලා තියෙනවා. ඒ මේ නියඟේ නිසා ඉන්ධනවලින් උත්පාදනය කරන්න සිද්ධ වෙච්ච නිසා වියදම දරාගන්න බැරිලු නේද? ඔය විදුලි බල මණ්ඩලය කවද්ද කියන්නකෝ වියදම දරාගත්තේ? ඈ සියලු පව් අපි පිට නේද? මොකද මේ මැති ඇමතිලා මන්ත්‍රීලාගේ ඔය නිල නිවාස තියෙනවනේ. ආන් ඒවායේ ජල ගාස්තු විදුලි ගාස්තු ඒ උන්දලා ගෙවන එකක් ඇයි නේද? අයේ ගෙව්වේ නෑ කියලා ඉතින්. මොකද මේ විදුලි බල මණ්ඩලේ දූවල ගිහිල්ලා හරි එහෙම නැත්නම් ජලප්‍රවාහන මණ්ඩලේ හරි දූවල ගිහිල්ලා ඔය ගෙවල් වලට ගිහිල්ලා විදුලිය විසන්ධි කරලා ජලය කපලා නේද? එහෙම සෙල්ලම් දාන්නේ නෑනේ නේද? එහෙම කරනවා නම් ඉතින් 126ක් නෙමේ, ඇත්තම කිව්වොත් 127කට ආසන්න නේද? බිලක් ගෙවන්න තියාගෙන මොකෝ අවුරුදු 4ක් මේ ඔහොම හුරතල් කරාවියයි ඈ. 2019 9 මාසේ 12 වෙනිදා ඉඳලා 2019 9 මාසේ 15 වෙනිදා වෙනකන්නේ දවස් 3ක උත්සවයේ විදුලි බිල 26,82,246යි 757යි ඈ. මාර බිලක් දවස් 3ට මගුල් නෙමෙයි කාලා තියෙන්නේ නේද විදුලිය. දැන් අවුරුදු 4යි මේ බිලට. එතකොට අවුරුදු 4ක් මේ 26,82,246ක් ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධි කළේ නැත්ටි ඇයි? දැන් ඒ අතර මේ බේබිලා වේදිකාගත වෙලා නේද? හරි අපූර්ව සුන්දර කතාවක් කියනවා. බිල එවන්නලු. තාත්තා හරි මම හරි ගෙවන්නල්ලු. ආ. මේ දැන් මම බැලලා අවුරුදු 5කටත් වැඩි. දැන් දෙවිලි බබත් හම්බ වෙනවා තමයි මාස ගානේ. දවස් ගානේ. මේ දැන් තමයි විදුලි බිලක් ගැන කියලා තියෙන්නේ. එහෙම එකක් තියෙනවා නම් එක එකයිගේ නම් වලට යවන්න නැතුව ඒක අපිට එවන්න. එතකොට අපි ඒක ගෙවන්න. මේ ඔයාලගේ පඩියයි දීමනාවයි එකතු කරලා mantri හොඳේ වෙනේවනේ මේ හරි අපිට කියන්න 127ක් කරන්ට් බිලක් විතරක් දවස් 3ක ගෙවන්න සල්ලි කොහෙන්ද කියලා පුළුවන් නම් හරිද? කෝ අපේ මේ කංචන ගල්ලඟුරු නැවකවත් හැංගිලාද නේද? රුපියල් 10ට 2000ට අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් වල විදුලිය විසන්ධි කරනවා. එතකොට මේ මිනිස්සු නැවත විදුලිය ගන්න තව රුපියල් 3000ක් විතර දෙන්න ඕනේ නේද? එහෙම කරන විදුලි බල ඇමති කෝ කියලායි අහන්න වෙන්නේ නේ? ආ මෙහෙමයි, ඔය වීර කැටි හරි තංගල්ලේ හරි කොහේ හරි කමක් නෑ. රටේ සාමාන්‍ය මිනිස්සු ලෙස එකක් මතක තියාගමු. අර කතාවක් තියෙනවා උන්ගේ මැට්ටන් උන්ට තම් මැට්ටන් කියලා නේද? මේ රට මාරුවෙන් මාරුවට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක එක අවස්ථාවල උන්දලත් එක්ක එකගෙයි කාපු අනිත් පක්ෂ. මේ පක්ෂ ටික සහ ඒවායේ ඉන්න උන්දලා ඔය වේදිකාවල මරාගත්තට හොඳ යාළුව මල්ලි. හොඳ යාළුවෝ හොඳම යාළුවන් හොඳේ දැක්කනේ ඔය ෂේප් වෙලා ඉන්න හැටි නේද? ඒකනේ අහලා තියෙනවද කවදාවත් හොරා කාලා හිරේ ගියේ මැති ඇමැත්තෙක් ගැන නේද? චන්ද කාලෙට ගිරිය පුප්පගෙන කෑමොර දෙනවා. ඔන්න බැංකු හොරා, ඔන්න බැංකු හොරා. ආ බැංකු හොරකම ජනගත කළ මගේ අංකේ කියලා බන්දුල ඒ කාලේ පෝස්ටරුත් ගැහුවා මතකද නේද? ආ බලය ගත්තට පස්සේ බැංකු හොරුත් එක්ක එක ගෙයි කනවා. ඊළඟට මත්තලින් ගැහුවා, වරායෙන් ගැහුවා, රත්තරන් අශ්වය පදින්න ගියා කියලා නේද? කෑමොර දූපු මෛත්‍රිය අරන් බලන්න වේදිකා දෙද වල බලය අරගෙන මෙන්න බොලේ ව්‍යවස්ථාවත් කඩලා අර හයිවේ වලින් ගැහුව කියන මහින්දව අගමැති කරනවා නේද? ඒගොල්ලමයි කිව්වේ ඕවා අරකෙන් ගැහුවා මේකෙන් ගැහුවා කියලා. හරි මතකනේ නේද? මෛත්‍රී එක කළා මතකයි. දැන් තේරෙනවද මේ එකම නඩයක්? හරිද? මේ නඩේ මාරුවෙන් මාරුට දෙපිල බෙදිලා අන්න හොරා අන්න හොරා අන්න හොරා කියලා අවුරුදු 5කට සැරයක් එක කට්ටියක් පස්සෙන් බුරුවට පන්නගෙන යනවා. හරිද? පන්නගෙන යන්නේ නැහැ, පන්නගෙන යනවා වගේ පෙන්නනවා. ඔන්න ඊළඟ අවුරුදු 5ේදී අනිත් කට්ටිය අන්න හොරා කියලා ආපස්සට හැරිලා අර සෙට් එක පස්සේ පන්නගෙන යනවා. හරි බොරුවට හොඳේ, ඇත්තටම නෙමෙයි අල්ලන්නේ ජීවිතේට. හරි අපි ඉතින් අප්පුඩි තලමින් නේද? මොනවා වුණත් ඉතින් අපේ ගමේ කානි කියලා හිතාගෙන මේ නඩය කරන ඕනම ඔට්ටු සෙල්ලම දිහා බලාගෙන නේද? පහෙන් පහට අපි මේ උන්දලට ඡන්දය දෙනවා. හරි දැන් බලන්න මත්තල ගුවන්තුටුපලේ පාඩුව රුපියල් කෝටි 4,281ක්ලු. කෝටි 4,281ක්ලු. හරිද? ආයේ මේක මේ අපි හදන්න ඉල්ලුවයි
මත්තල ජනතාව ගුවන් තුටුපළක් දියෝ දියෝ කියලා මැරෙන්න හැදුවද? ඈ රටේ ජනතාව ගුවන් තුටුපළක් කිල්ලුවද? වැඩි ඕනේ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිව්වද? අනේ අපිට කටුනායකට එන්න බෑ. අපි එන්නේ මේ අප්පුච්චව බලන්න. ඒ නිසා මත්තලම ගුවන් තුටුපළක් ඕනි කියලා කවුරුත් තිල්ලුවේ නෑ. හරිද? එහෙනම් ඇයි හැදුවේ? මේ ජාතියේ නාස්තිකාර ව්‍යාපෘති වලින් තමයි ඔය හත්මුතු පරම්පරාවන් පිටින්ම ගොඩ යන්නේ. හොඳේ 2014 වසරේ ඉඳලා 2022 දක්වා. හරිද? සමස්ත පාඩුව කොහෙද? මත්තල ගුවන් තුටුපළේ. රුපියල් කෝටි 4,281 කජු වැටද කොස් වැටද මේවා කියන්නේ විගණන වාර්තාව. හරිද? දැන් මේ දවස්වල ඔය වේදිකාවල රංගන අලිබබා සහ හොරු 40 වෙනුවට අලිබබා සහ චූටි බබාලා නේද අලුතෙන් ඉපදිලා වගේනේ කතාවනේ. කිසිම වංචාවක් දූෂණයක් හොරකමක් සිද්ධ වෙච්චි නැති රටක්ලු මේක. හරිද? මාර සුපිරිසිදු සෙට් එකක් නේ අප්පා. ආ සමහරු මේ රට බංකොලොත් වීම ගැන දැන් මේ හරි අපූරු කතා කියනවා. හරිද? එකක් මතක තියාගන්න. 5:05 අපි මේ වේදිකාවල අලිබබා සහ හොරු 40 වෙනුවට අලි හොරු සහ චූටි බබාලගේ කතා අහලා අපේ පොඩි එවුන්ගේ අනාගතය අපි මේ උන්දලට ඡන්දෙ දීලා විනාශ කළා, කරනවා, හෙටත් කරාවි. හරිද? උන්දලගේ පුංචි එවුන් රන් හැන්දෙන් කිරිකට ගාලා අර ලුවි විටෝන්ද මොනවද කියන සුපිරි ජාතියේ ඇඳුම් සපත්තු ඒවයින් සැරසෙනවා. අපේ පොඩි එවුන්ට පමුණුවෙන් චීත රෙදි වලින් කොට කලිසමක් අරන් දෙන්න බැරුවත් දෙතුන් පාරක් හිතන අම්මලා තාත්තලා හඬා වැටෙන රටක් මේක. හරිද? එහෙම රටක ඉඳගෙනත් උන්දලට ලුවි විටෝන් සරි මොනවා හරි එකක් අඳින්ට මේ පාරත් ඉතින් ඡන්දේ දෙමු කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.